පංචස්කන්ධ ක්‍රියාවලියේදී රූප වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයෙන් රූපයක් හඳුනාගත් විට ක්‍රියාසිතක් පවත්වන්නේ නැතිව සංචේතනා සම්පස්ස කර සංකාර කියන පැත්තට යාමේදී මෙම සංචේතනා සම්පස්ස කියන්නේ අවිද්‍යාව නේද? එවිට අවිද්‍යාපච්ච සංකාර කියන අකුසල මූල පටිච්ච සමුප්පාදය පටන් ගන්න එතනින්ද? ඔය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය තණ්හාවෙන් ඇති වෙන්නත් පුළුවන්, වේදනාවෙන් ඇති වෙන්නත් පුළුවන්, උපාදානයෙන් ඇති වෙන්නත් පුළුවන්, සංපස්ස වලින් ඇති වෙන්නත් පුළුවන්, සලආයතනෙන් ඇති වෙන්නත් පුළුවන්, නාම රූප වලින් ඇති වෙන්නත් පුළුවන්, විඥාණයෙන් ඇති වෙන්නත් පුළුවන්, සංකාර වලින් ඇති වෙන්නත් පුළුවන්. ඔය අවස්ථා නමෙන් කොයිකෙන් හරි පටන් ගන්නත් අවසන් වෙන්නත් පුළුවන්. ඒක නිසා මේ සියලුම දේවල් අවිද්‍යාවෙන්ම පටන් ගන්නවා කියලා එකක් නැහැ. තණ්හාවෙන් පටන් ගන්නත් පුළුවන්, වේදනාවෙන් පටන් ගන්නත් පුළුවන්, උපාදානයෙන් පටන් ගන්නත් පුළුවන්. අරගෙන ඔය අවස්ථා නමෙම හිතක් තුල ක්‍රියාත්මක වෙලා සම්භවන්ති කියන සමුදේ බිහි වෙනවා. සමුදේ බිහි වෙනවා නම් ඒක කොතනින් පටන් ගත්තත්, කොතනින් ගැලවෙද වුණත් සමුදේ බිහි වෙනවා නම් ඒක වැරදි පාරක්, ඒක දුකට හේතුවක්, ඒක පැවැත්මට හේතුවක්, නිවනට බාධාවක්. ඒකදී තේරුම් ගන්න ඕනේ.